සමල්ට නෛතික බලයක් ලබල දෙන්න. ඒ අනුව ජාතික කර්තව්‍යයන් නිෂ්ඨ කර ගැනීම සඳහා වෙන රාජ්‍ය බුද්ධි පනත කෙටුම්පත් කිරීම සඳහා නීතිපතිවරයාට පැවරීම සඳහා වෙන කැබිනට් යෝජනාවක් ඊයේ සම්මත වුණා. උද්‍යංශ නියාමනය කිරීමට උද්‍යංශවලට ඇතිවන බලපෑම් වැළැක්වීමටත් අදාළ වෙන ආකාරයේ නව බුද්ධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා වෙන බලය නීතිපතිතුමාට පවරා තිබෙනවා. අලප් කලාපයේ යුදමය අර්බුද තත්ත්වය හරහා ඉදිරියේදී රට තුළ ඉන්ධන සපයීමට බලපෑමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා ක්‍රමවත් සැල්සුමක් දැනට පවතිනවද? ඉන්ධන සංචිතය ටෙන් 92 පෙට්‍රල් දින 20කට, ට්‍රේන් 95 පෙට්‍රල් දින 20කට, ඩීසල් දින 20කට, සුපිරි ඩීසල් දින 19කට, රුවන් යානා තෙල් දින 15කට තිබෙනවා. අවශ්‍ය ආරක්ෂිත තොග මට්ටම ප්‍රශස්ත ලෙස පවතිනවා. මේ වන විට ලෝකයේ ඛනිජ තෙල් මිල ඉහළට ගමන් කරලා තියෙනවා. දැනට අලාභ ලැබමින් තමයි ඛනිජ තෙල් මිල රජය විසින් සපයන්නේ. ශ්‍රී ලංකා රජයට පාලනය කළ නොහැකි එවන් තත්ත්වයන් පිළිබඳ මූණ දීම සඳහා නිරන්තරයෙන් අමාත්‍යාංශයත් රජයත් කටයුතු යොදනවා. ඉදිරියේදී ඉන්ධනවල මිල වැඩිවීමක් සිදු වෙනවද? අවශ්‍යම වැඩි වෙන්න ඕනේ කියලා ඔබතුමාට තේරෙනවනේ. ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන මිලට දැනට අලාභ විඳින්මින් තමයි ඛනිජ තෙල් මිල තීරණය කළා තිබෙන්නේ. මිල සූත්‍රය නෙමේ ගන්න මිල දිනම් ඒ ඇතිවන මහ පාඩුව ජනතාව විසින් දරන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව ගැලපුමක් කරයි රජයේ විසින් ගණන් බලන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.